මෙතනදී මම පටන් ගත්තොත් අපි මේ දැන් අපි ડોક્ટર කපිල ප්‍රකාශ කරා මේ தත්ත්වය දැක්කා 2021 අවසාන භාගය වෙනකොට කියලා 2022 අපිට මතක විදියට පෙබරවාරි හෝ ජනවාරි කාලය තුල අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එතකොට මමත් ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා අපි සෞඛ්‍ය මන්ත්‍රීමාට ප්‍රකාශ කළා මේ தත්ත්වය ඇති වෙනවා එතුමා වෙනකොට දැනගෙන ඉන්නේ නැති මේ தත්ත්වය ඇති වෙනවා මේ දේවල් කරොත් අපිට මේකෙන් ගැලවෙන්නට පුළුවන් ඇත්තටම අපි සඳහන් කර ඉතුමාට මේ සමහර දේවල් කරොත් අපිට අනවශ්‍යව පිටට ඇදිලා යන ඩොලර් අපිට ලංකාවයි වෙලා ඇති වුණ ප්‍රධාන ප්‍රශ්නේ ඩොලර් හිගෙන්නේ ඩොලර් අපිට ලංකාව විතර කරගන්න පුළුවන් ඒ නිසා ඒ ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුයි කියලා ඉතින් ඒ දේවල් මම දන්න විදිහට මේ ප්‍රතිපත්තිමය තීරණ ගෙනුනේ නැහැ හැබැයි අනමුත් අපි අධ්‍යක්ෂක මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කරා ඒකට හේතුව විදිහට දුන්නේ අපි වාර්ෂිකව දිය යුතු ෆිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් දීලා නැහැ කියලා right ඉතින් ඒක තමයි හේතු විදිහට දක්වලා තිබුණේ ඊට පස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් මේ පිළිබඳ දිගින් දිගටම කතා කරා ගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ගරු ජනාධිපතිතුමාට ලිපියකින් දැනුම් දුන්න මේ තත්ත්වය ඇති වෙනවා මේ පියවරවල් ගන්න කියලා ඉතින් ඒ පියවර අපි දකින්නේ නැහැ ගත්ත බව ඒකට සිටි ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ නමුත් ඒ පියවරවල් දැක්කේ නැහැ ඉතින් මෙතනදී අපි වෛද්‍යවරු විදියට විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු විදියට බොහොම අසරණතාවයකට පත් වෙනවා මොකද ලෙඩු විතරක් නෙවෙයි මේකෙන් අසර වෙන්නේ වෛද්‍යවරුත් අසර නෙවෙයි දැන් මම අද වෙච්ච සිද්ධියක් කිව්වොත් දැන් අද මගේ දැරි සත්කාරීකක ඉන්න රෝගියෙකුට රිපෝට් එක ඇවිල්ලා තියෙනවා ඒ තියෙන ස්වාවයන් වර්ධනය කළා අපි කල්චර් කරනවා කියලා කියන්නේ මේක කල්චර් රිපෝට් එක තියෙනවා මේ කියන බැක්ටීරියාවට හරියන්නේ මේ ඖෂධය ටීකොප්ලෙනින් කියන ඉන්ජෙක්ෂන් එක. දැන් ඒක නැහැ. දැන් මොකද්ද කරන්නේ? ඒතර අපිත් අසර නැහැ. දැන් මේ ලෙඩා බොහොම අසාධ්‍ය ලෙඩේ. විකල්පිකුත් නැහැ. විකල්පිකුත් නැහැ. ඒක තමයි මේ කල්චර් එකෙන් පෙන්වන්නේ මේක තමයි මේ දෙන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක තමයි තත්ත්වය. ඉතින් මේක හැබැයි මේ මුදල් නිසාම වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක මූලිකවම පටන් ගත්තේ 2021 අවසාන භාගයේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක අපි ඇතිවෙච්ච ඩොලර් හිගය නිසා. එතනදී ડોક્ટર කපිල කියපු විදිහට මේ එල්සී නයවර ලිපිනිකුත් කිරීමේදී ලොකු ගැටලුවක් ඇති වුණා. හැබැයි එතනදී තව ප්‍රශ්නයක් ඇති වුණා. දැන් අපේ ලියාපදිංචි වෙච්ච සමාගම් ඉන්නවා මේ ටෙන්ඩර් වලට ඒ ලියාපදිංචි වෙච්ච සමාගම් සමහර වෙලාවට ඉල්ලුම් කරන්නේ නැහැ. ඒකට එක හේතුවක් වුණේ ඒ සමාගම් වලට ගෙවිය යුතු විශාල මුදලක් නොගෙවා තියෙනවා SPC එකෙන්. ඉතින් ඒ මුදල් එච්චර මුදලක් තියදී මිනිස්සු කියන්නේ අපිට තව ණය අරගෙන මේක කරන්න බෑ. ඒගොල්ලෝ ඇප්ලයි කරන්නේ. හැබැයි ලියාපදිංචි නොවෙච්ච ආයතන ඉන්නවා ඒගොල්ලෝ දිගටම මේකට ටෙන්ඩර් එකට දාලා ඒගොල්ලෝ ඒ ටෙන්ඩර් එකත් ලබාගෙන අර ලියාපදිංචි නොවෙච්ච ඖෂධත් ගෙන්නනවා. ඒක තමයි අපි දැකපු දේ. ඉතින් මේකෙන් වෙන ගැටලුව දැන් ලියාපදිංචි නොවන ඖෂධ මීට කලින් සමහර අවස්ථාවල විවිධ හේතු නිසා ගෙන්නනවා. ඒක එන්නලා තියුණා. ඒක සමහර අවස්ථා තියෙනවා ඒක සාධාරණය කරන්න. දැන් ડોક્ટર කපිල කියපු දේ සමහර ඖෂධ සඳහා ලියාපදිංචි වෙච්ච නියෝජිත නැහැ. ඉතින් මේ අවස්ථාවල සමහර ඖෂධ ගෙන්නන්න වෙනවා. නමුත් සමහර දේවල් දැන් අපි මේ ඊයේ පෙරේද කතා කරන්නේ මේ දිනවල කතා කරන විපුවකේන් කියන ඖෂධය. ඒක මේ ලියාපදිංචි වෙච්ච අය ඉන්නවා. නමුත් ඒ සප්ලයර් ලියාපදිංචි වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ ඖෂධය ලංකාවේ ලියාපදිංචි කර ඖෂධයක් නෙමෙයි. ඉතින් අර ප්‍රමිතිය පිළිබඳව ඔබතුමා කිව්වා වගේ ඔතනදී ප්‍රමිතිය පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් එනවා නේද? පැහැදිලිවම. මේ ප්‍රමිතිය පිළිබඳ දැවැන්ත පැහැදිලි ප්‍රශ්නයක් එනවා. ඒ විතරක් නෙමෙයි. එතන තියෙන අනෙකුත් ගැටලුව දැන් මේ ඖෂධ පාවිච්චි කරන වෛද්‍යවරු විදියට අපි දන්නේ නැහැ. අපිට කියන්නේ නැහැ අමාත්‍යාංශයෙන් මේ ලියාපදිංචි කර ඖෂධය මොකද්ද? ලියාපදිංචි නොකර ඖෂධය මොකද්ද කියලා. මොකද නැත්තම් වෛද්‍යවරුන්ට චෝදනාවක් එන්න පුළුවන් මේ යන විදියට මේ ඇයි මේ ලියාපදිංචි නොකර ඖෂධ පාවිච්චි කරන්නේ කියලා. හැබැයි ඒක අපි දන්නවා නම් සමහර අවස්ථාවන්වලදී අපිට පුළුවන් වෙනවා ඒ ඖෂධය අපිට ලියාපදිංචි කළා නැහැ මේක කොහොමද දන්නේ කියලා අපිට විකල්ප ඖෂධයකට යන්න. නමුත් ඒ අවස්ථාව අපිට ලැබෙන්නේ නැහැ අපිට ඒ දැනුම අපි දැනුවත් කරන්නේ නැහැ අපිට එන ඖෂධවලින් මොනවද ලියාපදිංචි කළා තියෙන්නේ මොනවද ලියාපදිංචි කළා නැත්තේ කියලා.